Mevan Vita Sielu Varta, Binadamamin, Sielu ratings Borukaramin, Lankawe, Vadima Pirisak Naramana Television, Televakia, then. Television, Televakia. Ranil Wickremesinghe ජනාධිපතිට හරියට තරහ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියන ශ්‍රේෂ්ඨතම බුදු වදනත් අමතක වුණා නේද හැබැයි ඉතින් කට ඇරියොත් දසරාජ ධර්මයේ ලිච්ඡ වී පාලනය නේද ඒව තමයි අහන්ට ලැබෙන්නේ එහෙමත් නැත්නම් චතුරාර්ය සත්‍ය නේද දුකට හේතුව දුක නැති කිරීම දැන් එතකොට මේ දුකට හේතුව බලන් ගියාම මං හිතන්නේ මේ පෙරටුගාමි කුමාරගුණරත්නම්ලා නේද එහෙම තමයි පේන්න තියෙන්නේ නේ ඒකනේ හමුදා මර්ධනයක් සූදානම් කියලා කිව්වේ ඒ වගේම මට හිට්ලර් කියනවා කියලාත් කිව්වා නේද ඒක කියපු සතුට නේද හිට්ලර් නම් ඉතින් අඩුම ගානේ පිරිසිදු තමන්ගේ ජාතියක් කියලා විශ්වාස කරලා ඒ වෙනුවෙන්වත් මිනිමෙරුවා කියලා හිත හදාගමුකෝ නේද දැන් ඉතින් මේ මර්ධනයට මොකද්ද සූදානම මේ මර්ධනයේදී සූදානම් වන්නේ ඔය එක්තරා විදිහක පැලන්තියක් ආරක්ෂා කරගන්නනේ නේද හොඳයි මේ රටේ බොහෝ පාලකින් උපතින්ම කතෝලික ඒක අමතක කරන්න එපා ඒ සුදු අධිරාජ්‍යයන්ට තිබූ විවිධ සම්බන්ධතා නිසායි නේද පසුව ඒ ආගම් අතහැරලා මේ අය හුඟක් වෙලාවට බෞද්ධ ධර්මයේ වැළඳ ගන්නවා. ඒයි ඒ ආගමට ඇති ලැදියාව නිසා නෙවෙයි. සිංහල බෞද්ධ ඡන්ද ටික දිනා ගන්න. හරිනේ. දැන් ඔය මහා බ්‍රිතාන්‍ය ජනතාව අද Hindu භක්තික ඍෂි සුනක්ට ඡන්දය දෙනවා. ආ අපි තාම එච්චර දියුණු වෙලා නැහැ. හොඳේ. ඒ නිසායි මේ අය ආගම වෙනස් කරන්නේ. ඔය කතෝලික ධර්මයේත් හරි අපූර්ව වදනක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔබේ වම් කම්බුලට පහර දුන්නොත් දකුණු කම්බුලත් දෙන්න කියලා. ඒ ธรรมටම සමාව දෙන්න කියලා තමයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් ඊයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ කතාව ඇතුලේ තිබුණේ ගෙවල් ගිනි තියපු අය නේද? අර മന്ത്രിව මරපු අය සහ ගෙවල් ගිනිතයන්ට උසු ගැන් වූ අයයි විශ්වාස කරන මාධ්‍ය ආදී ගැන කොමිසම් මෙහෙම දානවා කියලා නේද? අපි එදා ඒ මොහොතේත් අදත් ওই දීපල ගිනි තියනවට මිනිස්සු මරනවට විරුද්ධයි. හොඳේ 1971 88 89 ගැන ජනතා විමුක්ති පෙරමුණ පවා ස්වයං විවේචනයක නිරත වෙන්න ඕනේ කියලා අප විශ්වාස කරනවා. ඒ වගේමයි ඔය ඉන්දියානු සාමසාධක බටින්ව මරන්න කුමාර ගුණරත්නම්ලා හවුල් වුණා නම් ඒ ගැනත් දැන් ස්වයං විවේචනයකට අවස්ථාව තියෙනවා. එදා ඔය ඉන්දියානු හමුදාව LTTE මර්ධනය විතරක් නෙවෙයි හොඳේ ඔය යාපන අර්ධද්වීපය තුල සිද්ධ කළේ යාපනයේ අහිංසක මිනිස්සුන්ට එරෙහිව කාන්තාවන්ට එරෙහිව ඕනතරම් අපරාධ ඔය ඉන්දියානු හමුදාව කළා. ඒ ගැන චෝදනා තියෙනවා. හරිනේ. ඉන්දියානු හමුදාව ගෙන් වූ තැන සිට පන්නන තැනතේ කතාවලිය හරි දිගයි ගැඹුරුයි. නිකම්ම කුමාර් ගුණරත්නම්ලා ළඟ ඒ චෝදනා නතර කරන එක JR ජයවර්ධනගේ බෑන හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට තරම් වන්නේ නැති බව කිව යුතුයි. එදා ඉන්දියානු හමුදාවට වැඩිම විරෝධය පළ කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති. ඉන්දියානු හමුදාවට ගහන්ට LTTE ආයුධ දුන්නා කියලත් එදා ජනාධිපති රණසිංහට චෝදනා එල්ල වුණා. පසුව ඒ ආයුධම යොදාගෙන LTTE ශ්‍රී ලංකා හමුදාවට පහර දුන්නා කියන එකත් ඉතාම ජනප්‍රිය චෝදනාවක් නේද? හුඟක් අයට ඒව දැන් මතක නැහැ. ඒ අතීතයේ හරිම අඳුරුයි ගැඹුරුයි එක එක ජාතියේ දේශපාලන ගේම් වලින් පිරීලා තිබුණේ ඒක හරියටම තේරුම් ගැනීමට JN ඩික්සිට්ගේ කොළඹ භූමිකාව කියවන්න JN ඩික්සිට් ඔය පොතේ ප්‍රණාමය පුද කරන්නේ දිවංගත ඒ කියන්නේ ඝාතනයට ලක්වුණු රජීව් ගාන්ධිට හා ඉන්දියානු සාම හමුදාවේ සොල්දාදුවන්ට හොඳේ JN ඩික්සිට් කියන්නේ 1985 සිට 89 දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අද මේ තමිල්නාඩුවේ යාචකියොත් ඉතින් අපිට ආධාරකයුතු කරලා එවනවනේ නේද එදා ඉන්දියාව අපේ ගුවන ආක්‍රමණය කරලා යාපනයේ ජනතාවට පරිප්පු හිම දාලත් ගියා හුඟක් අයට දැන් මතක නැතුව ඇති මේ උතුරේ යුද්ධයේ හුදෙක් මේ කුමාර් ගුණරත්නම්ලා ඉන්දියානු බටින් මරා දැමීම ඊට හවුල් කියන තැන්වලට පටු කරලා ලඟු කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ කතාව තුල ඇත්තේ බැලූ බැල්මට වෙනත් අර්ථයක් මුන් එදා ඉන්දියානු හමුදාවටත් ගහලා මැරුවා දැන් මුන් තමයි ආයේ රට ගිනි තියන්නේ. ඒවට ආවොත් ඔන්න මම යුද්ධ හමුදාව දාලා මර්ධනය කරනවා කියන එකනේ නේද? ඒකනේ ඔය කිව්වේ. වෙනත් සරල අර්ථයෙන් ගත්තොත් අර්ගල වලට ආවොත් මර්ධනය කරනවා. හරිද? හමුදාව දාලා ගහනවා කියන එකනේ නේද? දැන් ඒ වෙලාවෙම මෙහෙමත් කිව්වනේ පිකට් කරන්න පොලිසියෙන් අවසර අරන් කරන්නලු නේද? කාන්තාවන් දෙන්නෙකුට පයින් බෝඩ් එකක් අරගෙන පාරේ එන්න දුන්නේ නැති රනිල් සහ CD වික්‍රමරත්නගේ පොලිසිය නේද? මේන් කියලා අවසර දේවි හොඳේ එහෙව් එකේ ඇත්ත කතාව දැන් වෙනස් JVP හිතාගෙන ඉන්නව නම් මේ මර්ධනය කරන්න හදන්නේ පෙරටුගාමින්ව විතරයි කියලා ඒක මරු හොඳේ සජිත් හිතාගෙන ඉන්නව නම් ඒක මරු එදා මේ උන්ට ගහනවා බලන්න ගියේ මටත් ගැහුවා එහෙමනම් උන්ව මර්ධනය කරන්නටම ඕනේ කියලා හොඳයි පෝට්ටු අයත් හිතාගෙන ඉන්නව නම් මේක මරු කියලා මතක තියාගන්න
මර්ධනය ඔය ඕනම තැනකට දවසක දිගහැරෙන්ට පුළුවන් කියන එක. හරිද? මීට පෙරත් දවසක් අර මාටින් නිමොලාර්ගේ කවියක් මතක් කළා. ඒ කවිය ආපහු සැරයක් හොයලා කියව ගන්න. ඒ එක්කම හෙට ටෙලිවැකිය අද මතක ඇතුව කියනවා අහන්න කියලා. ඒ බලේ බෙදීම ඔය ඊයේ පාර්ලිමේන්තුව පුරාම ඇහුණනේ නේද? ශ්‍රී ලංකාව වැඩිම කාලයක් කල් මරපු කල් මරණ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර වෛරය වපුරපු තරමක් වපුරන මහා භයානක මාතෘකාවක් ඊයේ රනිල් රාජපක්ෂ දිනේෂ් තුන්දෙනා එකතු වෙලා සුමන්තිරණලත් එක්ක වේදිකාවට ගෙනාවා. ඒ කතාව ගැන හෙට හොඳට ඇහුම්කන් දෙන්න සූදානම් වෙලා ඉන්න. එහෙම කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.